දනාක මැත්තුමා ඇරු නියෝජ කථනාගතුමන මමහිතනවා අප රටේ අල්ලස දූෂණය සාහමය අපරාධ පිළිබඳව වඩාත් වැඩියෙන් සාකච්ඡාවට බඳුන්වෙන වඩාත් වැඩියෙන් අවදාන්ට යොමු වෙන කාලෙක තමයි අපි කටයුතු කරමින් තිබෙන. මේ සාකච්ඡාව අපි මේ පාර්ලිමේන්තුී පටගන්නකොට මහිතන්නේ කිසිදු අමා්‍යවරයෙක් නොමැතිවීමනුත්. මේස භව තුළ නියෝජ්්‍ය මතිවරුත් දෙදනෙක් පමණක් සිටීමෙනුත් පෙන්නුම් කරන්නේ අල්ලස් පිළිබඳ මොන තරම් උනන්දුුවකින් යුතුව මේ ආණ්ඩෝ කටටු කරනවාද කියෙන වග. වැඩිපුරොම අල්ලස් පිළිබඳ උන්දුවත් තියනෙක තමයි අඩුවෙලාදන්න. ගරු නියෝජ කථනයකතුමනි අල්ලස පිළිබඳව වඩාත් වැඩියෙන් මැතිවර්ණ වේදිකාවිදි කතාබහට ලක්කුණ දෙදස් පහළවේ ජනවා රිමාසිය අටවෙඳ මැතිවරණීද ඒ මැතිවරදි සාකච්චවට බඳන් වුණත් මේ වන විටත් ලෝක දර්ශකයන්ට අනුව අසතුන් වෙන් ස්ථානය හොබොල්ලද ශ්‍රී ංකාව අද දූෂනාතින් ඉහට යාමක් වර්ධනය කරලා තිබෙනවා අනු පස්සුෙන් නිස්ථානය දක්වා එන්සාම මේ කෙටිකාලය ඇතුන් තිද හොඳින් පෙන්නුම් කරලා තිබෙනවා වංචා දූෂණ අවම කරන්න මැදිහත්වේචි රාජයක් වෙනුවට වංචා දූෂණ වඩාත් වැඩියෙන්. වර්ධනය කරමින් ඒ සඳහා මැදිහත්වමින් අල්ල සහ දූෂණය තමන්ගේ පැවැත්ම බවට පත්කරගත්තු රාජ්‍ය පාලනයක් ගොඩනගේ ඇති බව තමයි මෙම දර්ශගයන් විසි ගරුණු යෝජතනායකතුමුණ පෙන්නුම් කරලා තිබෙෙන. විශේෂෙන් අපේ රටේ අල්ලස පිළිබඳවත් දූෂණය පිළිබඳවත් අපරාධ පිළිබඳවත්. වැදගත් ආයතනයන් කීපයක් පිහිටවා තිබෙන. එයින් පධානෙක් තමයි අල්ලස්සෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව. එනක තමයි මූලි අපරාධ පිළිබඳ ගොඩනගරලද මූල්්‍යි අපරාධ විමර්ෂණ කොට්ටාසය. එවගේ බතමයි බරපතල අපාධයන් පිළබඳ පරීක්ෂණ කිරීම තිබෙන අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු. එසා ඕනෑම රට්ටක වංචාව දූෂණය නාස්ති අවම කරන්න නම් අපරාධයන් අවම කරන්න නම් මෙම ආයතනනවල සක්‍රිය භාවය සහ, මෙම ආයතන වල ැදි අඇත්වීම අතිසේ වැදගත්කොට සලකනෝ. නමුත් අද සිදුවවිින් තිබෙන්නේ කුමක්ද. අල්ලස් සෝ දූෂන කොමිසන් සභහව මේවනවිට ගරු නියෝජකථනයක තුමනි මුළු මනිින්ම අකර්මණ්‍යය වූ ආයතනයක් බවට පත්වී තිබෙනවා. ඔබතුමාට මම කියන්න කැමති දෙදස් පාහලේ පෙබරවාරි මාසි සිට දෙදාස්දාසය ඔක්තෝබර මාසේ දක්වා. අල්ලස්ෝ දෂන විමරසන කොමිසන් සභාවේ. ්‍යක්ෂ නරාල්ලවරයේ හට කටු කරේ දිල්ල ුක්ෂි ඩයිස් වික්‍රම සිංහෙන මහත්මී. ඒ කාල ඇතුළත අපේ රටයි මේ අල්ලස් සෝ දූෂණ කොමිස සභවගරු නියෝජ කථනායකතුමුණි එක්දා සමසය අනූ හතරේ පනතා ගැෙනල්ල සැලකීතු කාලයක් ගත වෙලා තිබුණත් මේ රටේ තෝරු මෝරු වර්ගේ වංචනකයන් දූෂිතයන් මෙම අල්ලස් දැලට කොටුණේ නෑ. එඒ අය කොටුුණේ නෑ එනිසා මේකට හැමදාමත් කොටුවමින් තිබුණේ සාමාන්‍ය රාජ්‍ය සේවේ කාර් කාරසායකවරි එහමම් පොලිසියේ පහල මට වැඩ කටුතු කරන කොස්ථාපල්වරි එහෙම නැත්තං සාමාන්‍ය ගමය වැඩ කරන ගාමසයක මහත්මික් මේ ආදී අය තමයි මේ අල්ලස් දූෂණ කොමිසන් සභාවේ දැලට කොටු වෙලා තිබුුණ. හැබැයි පළවෙනි වතාවට වික්‍රමසිංහ ිල්රෘක්සිවි දෑ ස්වික්කමසිංහ හත්මියය මේ අධ්‍යක්ෂනඳාාවර හයට කටුතු කන්න කාල හිටපු අමාතතුරු හතර දෙන විශේෂ හිටපු විදෙශ සමාත්‍යවරේ හිටපු පාරිබෝග කටිතු අමාත්‍යවරේ හිටපු වරා අමාත්‍යවරේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරේ. ඔවුන්ගේ මුදල් අවභාවිතාවන් පිළිබඳව පරීක්ෂණ සිදුකොට අල්ලස්ෝ දූසන කොමින් සභාවේ පැමිල්ලි ගුණු කරලා තිබින්. අල්ලස්ෝ දූෂසකමි සභාව විසින් අධිකරනයට නඩු ගුණු කරලා තිබෙනවා. පලවෙනි වතාවට හිටපු අමාතරෝ හතරදිනයකි. එපමණක් නොවී. හිටපු මන්ත්‍රීවරයේ ඒ මන්ත්‍රීවරෝබ කවුරුද්දන්නවා අමාත්‍යවෝරෝ ගොඩත් වඩා වැඩියම් බලය උපියෝගි කරගන්න ලද. විද සමාත් විදෙස්කරු අමාත්‍යන්සේ අමාත්‍යවරයාගේ බලයදඉක්වා අයු ලද. පුද්ගලයෙක් විසින් ඒ පුද්ගලයටත් විුරද්ධව. ල්ලස්ෝ ද සු කොමි සභාව විසින් නඩුවක් පවරලා තිබෙන. එනිසා පළවෙනි වතාවටකරු කතානායක තුමනිින් අල්ලස්ෝ දූෂන කොමිසන් සභාව එතෙක් හාල්මස් සම් පිටිපස්ස පහමාගෙන ගියපු කොමිසුන් සභාව තෝරු මෝරු පිටිස්සේ හමගෙනයට පටන් ගත්ත.ඒ වැදගත්ම කාරය. පළමු වතාවට ඒ වගේම හිට පවාරක්ෂකල ඒකම්මරයක් නාවි කමදපතතුවර තුන්දන්නනට තුරද. අපරට කුප්‍රකට එවන් ගාඩ් ගුදුවවා පිබඳව ල්ලස් ෝ දූසනු කොමි භාව පැමිල්ලි ගුණු කරු ලැබවා. කොමිස් සභහ විසින් අධිරනය පමිල්ි ගොුණුරු ලබවා. ඉන්නො නැවති පලමු වතාවට ගරු නියෝජ කතානයකතුමනි අල්ලස් කොමිසන් සභා වේවා අපරාධ පරක්ෂ දෙපාර්මයන්තු වේවා එසේ නැතිනම් මූල්‍ය පරාධ පිළිබඳ වෙනත් ආයතනයම් වේවා මේ කිසිෂික් කවදාවත්ේ. තපු මාත්‍යවරයකොට ුද්දව පැමිණිල්ලක් ගුණු කරලා නඩුුවක් පැවරුවේන. හැබැ පළමු වතාවට ල්ෝ දසන ො සබා හිට පදධ්‍යක්ෂන් ්‍රාලවරිය දිල් රුක්ෂ ඩයිස් හත්ම මත් වෙනවා වර්තමාන ආණ්ඩුව නියෝජනයක ාමාත්‍යවරකොට රුද්ද අධිකරනය නඩුවක් ගොුණු කරන්න. ඉ නොනවති වර්තමාන ආණ්ඩුවේ නිරන්තරයෙන් කටමට දොඩව නමාතවරේ පිළිබඳව. පරේක්ෂ ටතු අස කර තිබුණ. ඒවගේම හිටපු රාජ ජමාත්තුවරේ ර ෙ කට තු කරප ෙනෙකට රුද්දවාත් පැමිල්ලිය විවාාහ කර අවසං කරල තිබුණා. එවා නියත වශයෙන් පැමිල්ලි ගොුණු කිරීමේ අදියයට ඇවිල්ල තිබුණා. ඒවාගේම හිටපු අමාත්‍යවරයෙකුට විරුද්ධුව සියලු කරනු විර්ෂණ ලක් කරලා තරෙක්ෂණ කටිතු හසං කරල තිබුණ. ඒවාගේ හිට මන්ත්‍රීවරේ. මන්ත්‍රවරයක් ඉවට ගරු නියෝජගතාානයකතුනි. ඔට මන්ත්‍රීවරයාගේ බලය නෙම තිබුණනි පියාගෙන් උරුම කරගන්නලා ද බලේමත උපජනාධිපති දූරය හොබෝවන ඒ ඒ සහිත බලයක් ඔොබවපු කෙනාට විරුද්ධවත් පරීක්ෂණ දියත් කලා තිබුණ. එනිසා ලංකාව පළමනි වතාවටකරු නියෝජගතනායකතුනි අල්ලස්ෝ දූෂන කමතිි සභාව දනවත් බලවත් අයට එහෙහිවවා නීතික ක්‍රයත්ම කරටන්ගත්. ඒක නෙවේද දෙදාස් සටේ ජනවාරි මස යටවෙද ජනවරම. දෙදශ පාලේ විදස් පපාලයේ ජනවාර මාසි යටටවෙද ජනවම ගරු කත ගරු නෝජතනානයකතුුණි. තමන්ට වහමනා අය දඩයම් කිරීම මෙවලමක් හැටියට. අල්ලස්ෝ දූෂට කොඳින් සභහාව ස්ෝවා හා අපරාද පරීක්ෂ පාර්මේන්තු මේහොනවා වෙනුවට තරා තිරම නොබල්ලා. හැම දෙනාටම පරීක්ෂණ සිදුකොට අධිකරණ හමුවට පමුණුව දඩුවල් ලබාදීම තමයි ජනවාරි මස යටමේදා ජනතාවගේ අපපේක්ෂාව. හැබැයි ඒ ජනතාව ග්‍යපේක්‍ෂාවට මුල්ු මනිින්ම පසු පසහරවා. එට පහපාරක් කෙල්ලකොට ල්ස්ෝ දසන කොමි සබයි අධ්‍යක්ෂ දල්රගීට ඉල්ලා අස්වෙන තත්ත්යකට පත් කරනවා. ගරු නියෝජකතනයගතුමනිින්. අල්ලස්ෝ දූෂන කොමිින් සභබාවන්නේ මූලික වශයෙන්ම. ර්ලිේන්තවට පමණක් බැඳී තිබෙන ආයතනයන් එ මුදල් පිළිබඳදී හෝ එස්සිියලෝ කටයුතු වගේ කියන්නේ පාර්ලිමේන්තුවත්. ඇැබ පාර්ලිමේන්තුට වගගේ යුතු අල්ලස්ෝ දූසර කොමින් සභාව අධ්‍යක්ෂ ෙනරල් වරගයට ඉල්ලා ආස්ුවෙන්ට සිදුවීම පිළිබොඳව ආඩ මේ පාලිමෙන්ට් ප්‍රශයක්ක් ීතිතු ඉතා පැහැදිිර නියෝජකතනන් එඒ පෞද්ගලක හේතුක් නොන බව එය දේශපාලික හේතුවා. නි ්‍ර ත සි හ ායිකර විසි පාර්ල ිමේතු වගේ තු ආයතනක අල්ලස ද සන මර්ශන බාවයි. අධ්‍යක්ෂ ජනරල් ර ඉල්ලස වට පසුව. මේ පාර්ලිමේන්තුේ ඇ ල් නකන පිලිබ කරු දිරිපත් කක ීතු තිබුණා. ම වස්සා කීපෙද පර්ලිමේන්තුට විමසා සිටිය. ඇය ඉල්ලාසැඩ හේතු බූත වූ කරනු කවරේද. පාර්ලිමෙන්තුරට පමණක් වගේ කියන ආයතන ාර් ිමෙන් මන්ත්‍ර ර හෙටේට අප අදනග නැද. එනිසා තමුුණන් අන්සල කිසි සේත්ම මේ සභහාවට තතාමත් අල්සෝ දූෂනකොම සබයි අධ්‍යක්ෂණ දාල්වරයට ඉල්ලා අස්සවීමට සිදුවීම පිළිබඳව. තාමත් මේ පාර්ලිමේන්ටතුවට පැදිලිකිරීමත් සිදු කරන්නේ. හැබැදරු නියෝජ කතනායකතුමුණින් පාර්ලිමේන්තුොට පැදිලිකිීමත් සිදු ොකර තිිුණක් සිද වේෙන භාවිතාවන් අනුව අවශ්‍යවී තිෙන්න්නේ කුමත් දෙ කියලා දැම් පැදිලි. එම දක් දා තු ඉල්ලාසුවවාට පසුව. වත අධ්‍යක්ෂණ ලරයේ පත්රු ලැබවා දැන්ෙම දදුර කාලෙට මාස පහකට සන්න කායක් ගතව මති බිෙනවා. මේ අවුද්දධ ඇතුළතම පවරාතිබෙන් එක නඩුව බව තමුන් නාාසසිලක මන්ත්‍රීවරේ දැන් මේ සභවාමුවය කිව්වා එකක්ක නණඩුව පවරල තියෙක්ලා මවුරුද්ගම. එකකගෙන මාස පහකට එ නඩුව පමණක් පම නොවපු ආයතන බවට අඩ අල්ලස්ෝ දූෂුකොමි භබාව පත්වී තිබෙනවා. අපි දැනගන්න කැමටි ර්තමා ආන්ඩුව මාත්‍යෝර එක්හ නියෝ් රාජ්‍ය මාතුරය පිළිබඳව. ද්‍යත්ව මින්තිබන විමර්සන කටිු අසන් වීබෙනවා. නඩු පැවරීමට ආසන්න මොහොතේ තමයි යට ඉල්ලාසෙඩ සිද්දූන. මාස පහ ජනතෙක් ඇයි ඔවුන්ට විරුද්ධව පැමිල්ලි ගොඩුකොට නඩු පැවරීම සිදදුනොට ඇත්ති. එතමයි අධ්‍යක්ෂදාා ලොරය ඉල්ලාආස්කිරීම සඳහ තිබුණු දේශපාල පෙළබැවීම. එසේ නොුවන්නේ නම්. න්්‍රියරු දනෙක්ගේ සහිතප ජනාධිපති ආර්යයාාවගේ පරක්ෂණ කටිතු ආසං කර තිබුණි. ඇඒ කිෂිුවක් අද නඩු ගොුණ කිරීමට බාජනන වෙන්න අධිකරනුවේ. ඒයි එ තම නාසරට ඕනකම තිබුණ. අ සෝ දසර කොමින් සබව කරමණන්නය කරන්න වන. අකරමණන්නෙ කරනම් ගරු නියෝජකතානකතුමනි ඒහි අධ්‍යක්ෂ දෙේන් ා ූරිය නිරපා ඇරීම ෝනාවතම සරට පැනැක්ද. ඒය අනුව අද වෙනකොට ල්ලෝ දෂන කොමිස විමර්සන කමිස සබාව අද වන්නකොට අකරමණ්‍ය වනු බිඳවැටු ආතන බට පත්ව හමර. එනිසා තමුණන්සේලා ජනවවාරමසට වන්න මේරට ජනතාවට දෙල ජනවරමට අනවා කටයුතු කරනවා වෙනුවට ඒ ජනවරමට පටහැනි ලෙස. අල්ලස් සෝ දූෂන කොමි සබව අකර්මණ්‍ය කරද ආයතන ඔබවට පත්කොට තිබෙනවා නැවත ගරු නියෝජ කතනකතු මයිතතා වගකීමින් කියයන්. මේ අල්ලස්ෝ දෂන කොමි සභව උපයෝ කරගත්තා. යම් කාලාලකාවානුල් දේශපාලුවමනාවන් වෙනුවෙන්. තමන් අවන්තුරෙන අමාත්‍යවරය කින්නව නම්යමමාතවරය පිබද ලිපිගුණුුව අල්ලස්ෝ දසන් කකම භාවවත යවනවා. දේෂ අල්ලස්සෝ කොමිස් භාවවෙත ඇව්වට පසුව එය මාතවරයා හීලාය වෙනවා. එනිසා අමාත්‍යවරු හීලය කර ගැනීමේ. මෙල මක්කට එර්තමයි මෙල්ලස් සෝ දෂණ විමර්සන කොමිස වපයෝකර ගත්ත. මහින්දදානන් අලුදගම හිට ප මාතවර පාරල මේන්තු වන. මටත් වඩා හොඳට ඒ ගැන ඇතුමා කියයි. කොහොමද අමාතුරු මෙල්ල කර ගැනීම සඳහා. දේශපාල බලපෑමක් කිරීමි. දේශපාන මෙවලමක් බෝට මේ අතර පත් කර ගතු ඉතිහාස ඇතිබුණා. අදත් තමුන් වහන්සේල ක්‍රමාණු කූලව අල්ලස්ෝ දෂන විර්සන කොමිස සභහාව තන් නාන්සල දේශාල ුවමනාවක් වනුවෙන් හසුරෝමින් තිබෙනවා. නුවට. එනිසා තමයි දනවත් බලවත් අයට ෙව පරක්ෂණ පට ගන්නකොට ඒ යට අනතුර දාලයට සිද්ධ වෙන්නන්නේ. එනිසා අත්මේ පෙන්නු කරමන්තිබේ හන කරක් නව කවරක්වත් නොේ ගරු ෝජතනයකතුම වින් අපේ රට හැමදාමත් දනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මකුණේ නෑ දුපත් දුපලායට නීතිය ක්‍රියාත්මකූුණ. මෙ තත්ව යදතමත්තුව ලතිබින්. එනිස අත්තිකාරමගේ වසේ අත්තිකාර ගිනමේ මුගල් වැඩි කරනවා දඩු කරන ීම තිබින්. ල්ලස් දෂන කොමිසම් සභහාවට මේ පාර්ලිමේන්තය පනතකින් පවරාති වෙන බලයනු කටයුතු කිරීම සඳ අවශ්‍යන නිදහස ඉඩකටක හද දදිල තිබෙන වද ආ්ඩුවක් කකටේට අහිතනය මුලු මනෙෙන්ම කරර්මන්න කොට විනාශසකොට තිබෙන මදකිෙන පරීක්ෂණ ම පහමි ති. ඉන්න නවති පරක්ෂණ ගණනාව විශේෂම ගරු නියෝජ කතා අනයකතුමනි වරයේ සිදුව පාඩෝරත වංචාව පිළබඳව ඒවගේ ැනු ර ද පිබඳව.

හි පද්‍යක්ෂ ද හිට ව ො රද්ද නඩු පැවරවා නම්. ම තු ර දෙ නඩ ැවීම සඳ ටතු කරමින් ට . ඒ විදි ක්‍රියාත්ම කරමින් තිබුණු. සෝ දූෂ විමර්ෂන කොම බහාව තමු සලා විසි මද අකරමණ්‍යක ො නද ත ත් තිබනු. එනි මේ පාලිේන්තෙන් පවරාත් වන බලතාලානුව මේ ආයතනය සක්‍රිය කිරීම රටේ ජනතාවගේ මැදඇත්වීම අවශ්‍යතාවයක් තිබෙනවා කියලා ඉස්්වාසර. ඉනඟ ගරු නියෝජකතානයකතුමින්. ඉනග මේ වච දසන පිබඳ පරක්ෂණකිරීම සහ ප්‍රදාාන අයතනැකලයටට තමයි ූල්්‍ය අපරාධ විර්සන කොට්ටස කොනක ලබූ. ඇැබ ල්ල අද මූල්්‍ය අපපාධ විමර්ශන කොට්ටාස. ඉතාමත් අදදැකින් සහිත පරක්ෂණ පිබද විශවාසක යුතුව කටයුතු කරපු අධ්‍යක්ෂක කරය හිටිය. න්සල කික්සි දු ප ැදිලි රීමි තරවා එම අධ්‍යක්ෂවරයා මොනරගල්ට මාරු කරලය වනවා. ගරු නියෝජකතානයගතුමුණනි පරක්ෂණ පිළිබඳ පරක්ෂණ කිරීම සඳහා විශාල පැමිලි සංඛ්‍යාවක් ලැබී තිබේද. ඒ පරීක්ෂණට නායකත්වෙේදී සමමාර පීක්ෂණසිට විශ් දක්වාද සමාරපරක්ෂණට තිහෙ දක්වාද සමාරපක්ෂන්සිට හැත විශාල ප්‍රමාණ සිදුකරමින් තිබේදී. එහි අධ්‍යක්ෂකවරයා සාන්ත. එද මේ මේ අධ්‍යක්ෂරයඇතමන් වහන්සේලා මාරු කර වනවා. ම දැනැති මුූල්ල පරාධ විමසන කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා මාරු කරන්න හේතුනේ කුම්දක්කම පරමිතු. යම් ගු නියෝජතානයක ඕනෑම පරීක්ෂයකද. ඒ පරීක්ෂණ පිළිබඳ ලිත්ව දෙෙනන අය තමයි ඒ පරීක්ෂණ අවසානය දක්වා ගෙනයා හැකිවන්නේ. යම් කාට අලුතෙන් ලබා අලුතෙන් බාර දෙනවා නම් කවර හෝ කෙනෙකුට අලුතෙෙන් බාර දෙෙනවා නම් නැවතේම පරීක්ෂණය පිළිබඳවා. රම් හම සක ක්කන ම සල එම යතන දුරකිරන වෙනුවෙන්. එහි අධ්‍යක්ෂකවරයා මොනරාගට මාරු කර ලේරිය. එවිතරයක්ක් නෙව ගනු නියෝජගතනයක තුමනි මෙම මල පා විරස කොටා සිවෙත පැමි ලබාදීම කරන ේද තිුණවා. ඒක්‍රමවේදේ තමයි දූෂන විමර්සන් ලේකම් කාරයයාලත පමිල්ලි ලබාදනවා දූෂන විමර්සන් ලේකම් කාරයාල සි යම් ප්‍රාතමක වි ර්ස ර ම යන. සමහර පැමිල්ලි සමර පැමිල්ලි ර පොිස්පති රයා ත සමහර පම ද ස ග ම සභහ න හර ප පමල පා ප පාම ර ප ි පති ර යවන. ද ොිස් පතිවරයා විසින් තමයි තම ද පැමල්ල මේ ූල පා විමරසන කොට්ා බාද ප විසින්. එම පැමි ශාල ප්‍රමාණය මූලික කටයුතු ආරම්භ කරලා පරයේක්ෂණ සිදුකරමින් තිබියදී පොලිෂ්පතිවරයාගේ නියෝග මත එයින් පැමිල්ලි සීයකට අධි ප්‍රමාණයක් මූල්‍ය පරාධ විමර්සන් කොට්ටා සිංවත් කරනවා. මම දැනගන්න කැමති පොලිෂ්පතිවරයා විසින් මූල්‍ය අපරාධ විර්සණන කොට්ටාසසිවෙත ලබාදී තිබෙන පැමිණිලි ඉවත් කිරීමට හේතුකුමක්ද. එ පාරමි දැග න්නවවා. පොලිපතිවරයා විසින්ම මූල්‍ය ප FFCඩක වෙත යවාතිබෙන පැමිල්ලි විභාගමමින් තිබියද එම පොලිස්පතිවරයා විසින්ම නැවතේම පැමිල්ලි ැඳවාගැනු ලැබියයි. එනිසා ඉතාමත් සාධාරණ බරපතර සැකයක් මතු වී තිබෙනවා. තමාන්ටකඟ නොවෙන තමන්ග දේශපාල නැත් එක දේශපාන නැත් එක සමග්‍රමි නොවෙන. අයගේ පැමිලිලි යලි කැඳවාතිබෙනවා පොලිස්පතිවරයා වෙත අප අනකරු නෝජ කරාය එකතුුණ. හ පල පමිල්ල පොලි පති වරයා ත නැව ැ.ැ පමිල නවත පි ප ති හ ර පැමිල් දක අ ප ා විමරසන කොට බන් ඒයි අධ්‍යක්ෂ වය මර කරන ඒහි පැමිල්ලිවත් කරනවා අද කි ු ල පැමි ොේ. FFCඩ එක වෙත ම මහනමේ පාර්ලිමේන්ටවෙරි දැම් වාසකීයකින් නව පැමිල්ල FCයිඩටාව නැද්ද. එක අත්ත විලනෑ මෑත කාලීින්. අලුත් කිසිුදු පැමිලිල්ල ූල්‍ය පාද විමරසන කොට්ටාසව ය කරන්නේ නේ යි අලු සියලු පැමිල්ලි තමන් නාසලට හහි පමණිලි මේකන යතාර්ථය තමන් නාසටරහි පැමිලි ප ැ පට ගන්නගට. න ොට නව පැමිණින් ලබාදීම තර බෙනනවා. තිබුඩ පැමිල්ලිවල්ල සියකට වඩ අධික ගනාවක්. ර් ර ින් ීම ව ො තිබන. එනිසා හරි පැහැදි ල්ල ంචාව දූෂනය ය. අවම කරනවා යයි කියමින් ජත ො ප ර ම ක්. ි ත යතන ව පුද්ගලයින අකර්මණ කරමින් බිඳවටටමින් මේ පාලන දියක්ත් කරමින් තිබෙනවා. එනිසා බ අද අප ඉදිරි පිට බෙනනම ආුව. ජනවාරි මාසේ අට වනිද ජනවරමට මුලමනිම පති පක්ෂලෙස. අප ඉදිරි පිටතිබෙන ආ්ඩුව. මුල්ල මනින්ම ජනවාර ස ට ව ජනවරමට පික හ න . දිරිප සහරවා ගන වාඩියුණනාට අපට පෙනන්නේ තමුණ අාසගේ පිටි පස්ස. මේක ඇත්ත කතාව. මේක සිදුවී තිබෙන්. එනිසා තමුණ නාසලමකද එතනින් අතර නොවී. අද බරපතලම තර්ජනය එල්ල කරමින්ති වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුු වෙත ගරු නියෝජක තනායකතුමනි අපරාධ පරක්ෂණ දෙපාර්මේන්තුව හරහා අද පෙරට ආද ල ද ීතිෙන බරපල පරාද ගනමවාාව පිළබ පක් ද තිබෙන. තාජුදගේ ගාතනය ලසන්ද වික්‍රමතුන්ගේ ගාතනය එක්නැනි ගොඩගේ පැහරගැනීම කිත්නවාල්ගේ පැහැරගැීම රවිරා ගාතනය එවගේම උපාලිතෙන්නකොෝන්ගේ පහරදීම පෝද්දල ජයන්තගේ පහරදීම මෙවැනි මෙරටේ මාධ්‍ය ආතන වලටත් බෝම්බ කැසීම මාධ්‍යවේතිී ගාතනයකිරීම මාධ්‍යවේදින්ට පහරල්ල කිරින් පිළිබඳවවා බලවත් පැමිල්ි ගනවත් පරක් සිදදු කරමින් තිබෙන. ඒගේම කපන් ලබාගනීම සඳ දුවන් පැහැෙනයාම මෙ ආදී. අප රටේ කලු දසකය සිදුවීතිබෙන දෙවන්තම මිනීමරුවන් සපරාදයන් පිළිබොඳව පරක්ෂණ දදිියත් මින්න්තිිෙනවා. හැබැයි ගරුනියෝජ කතනනා අඇතමුණින් ආණ්ඩුව කෙට තමුණන් වන්සේලා. එම පරක්ෂණ සඳහා සහහි ලබාදමින් එම පරක්ෂණ ඉක්බන් කරමින් එම චෝදතයන් අධිකර නහමෝට ගෙනයාමින් ජනතට ල්දරෝ කරමින් නඳතු පවරමින් දන්ඩුුවල් ලබාදීම සඳ ප්‍රයත්නක් වෙනුවට. අද ආණඩුව කටයුතු කරමින් ති බෙන්නේ එම අපරාධ පරේක්ෂණ අඩ පනකිරීම තම වගකීමෙන් කියේන. තමුන් න්සලක මැදිිය අත්තුීමති බෙන්නේ. ලසන්තක ගාතනක ගාතකැන් හොයාගැනිීමමනවේ ගාතකන් වසන්කිරීම. තම නාසල ගරමුණ පාට පත්ව ඉතිබෙන්නේ තාුදදිගේ ගාතනය හයගැනිීමනවේ තාජුදදිගේ ගාතනයන් වසන්කිරීම. තමන් නාසල ගරමුණ පාට පත්ව තිබෙන්නේ එක් ල ගඩගේ පහරගනීම හොගනිීමමනවේ පහරගැනින් වසකිරීම. ප ෙන්නේ ග පල ැන න්ගේ ප ද යන්ත එල් රල ි ෂ පහර ට හව හොයාගැ න ේ ස කිීම ස බට පත් ති ෙන්නේ දේ වල ද පැර ලද රුණනයන් පස් නක්ගේ වගෞත්ත ර ොයා ගැීම නෙවේ රුණ ෝජකතනයතුමන වසන් කිරීම. එන්සාද තමුණන්සේලා. අද තමුණනාසල පැන හිටින්නේ. ඝාතනයන්ගේ ඌූ පාර්ශෂයට සාධාරණයට කිරීම වෙනුවට ගාතකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එනිසම ආණ්ඩුව ොක්ද ගරු නියෝජ කතානයකතු ගාතකැන් ආරක්ෂාව ගාතකැන් වෙනෙන් පෙනි හිටින. ගාතනය ආරක්ෂ කිරීමේ පල නැබෝවට පත්වී තිබෙනවා මායකක් කියන්න ඔබතුවාට පැහෙල්ලිස. ගරු නියෝජ කතනයකතුමුණේ අපි දන්නවා අපේ රටේ යුද්ධය අවසන් කිරීමේදී. යුද්ධය අවසන් කිරීමේදී. අප රට සෑම හමුදාවක්ම සුවිසේසි කාරි රයක් හිටු කර ඒවාගේම ගරු කථනයකතුමනි අප හැම කරට යුද්ධෙ පිළිබඳ දහසත්ති බින මවු සේතුන් කිව එක් වෙරකටද යුද්ධ කලා කියන රාත්‍ර බෝජන සංගහයක් නුවේ එකකාර යුද්ධ කන රාත්‍රි බෝජ සංග්‍රහයක් ව යුද්ධ පාර්ශ දෙකක් ඇතුුණහම ගරු නියෝජ කථානයකතු පාර්්වයන් දෙක තමන්ගේ පාර්ශය ජෑයග්‍රහණය කිරීම වෙනුවෙන් සදාචාරාත්මක බැමි විද හිහලන එක ස්භාවිකයි. විවිධ සටන් උපක්‍රම විවිධ සතුරා මර්ධනය කිරමි උප්‍රම විවිධ සතුරා සතුරාට එෙහි උපක්‍රම තෝරන. එක තම යුද්ධය. එනිසා යුද්ධය කියලා කියන්නේ ලිකිත නීතියක සඳංවෙච්චි රාමක දියත්වන එකක් නෙවී. ඕනෑම යුද්ධයක් එහිමයි නියෝජගතානකි. හැඒක තමයි යුද්ධයක් නීරසවන් ඒක තම යුද්ධයක් අප්‍රසන්නවෙන්නේ. ඒක තම යුදධයක් සදාාතාාරත්ම කොන වන්නේ . යුද්ධය කියන වචනය ඇතුළේ ඒ සියල්දේ සැඟවීතිබෙනවා. කුමක් පෙනිවද. යුද්ධට පා මූුණදීතිබෙන පාර්ෂෝ දෙ එකක් තමයි එක එකගේ ජය ක්‍රහණ වෙනුවෙන්. යුද්ධයේදී පවත්තා ගත්තයතු. අවම සීමාවන් රකින් නැති බව ලෝකය ඕනතරම් යුද්ධේ ඉතිහාසලට පෙන්නුම් කරල තිබෙනවා. එනිසා ගරුණු යෝජ කතානය ශාපේක්ෂලෙස. නැත නිරපේක්ෂ වශී ම සාමකාම යුද්ධයක් අපේක්සා කර මිනිස්සුන්නිව්‍යාපි. යුද්ධ පිළිබඳ තා හොඳ ඔබෝධයක්. දය සිදුව ඇති කාරේ යුද්ධයක සිදුවැගේ අපස අප්‍රස ධ යුද්යක සිදුව ඇති ිසු දේ පිබව අපට අවබෝධයක් තිබිනවා. ඒවාගේම යුද්ධයකදී ජයග්‍රහණ වනි වැඩ කරතු කරන පර්ක්්ුවයන් ඒ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කරනද යම් පිඳවත්. අපිට අදහ සක්තිබිෙනවා. එ සංවිධානය දමන්ගේ පාර්ශුවය යුද්ධ ජයග්‍රහණ කිරීම සඳහා මැද අත්වනවා වගේ ශි ලංකා හමුදාව පොලීසිය නාවික හමුදාව ඒවගේ මතු්‍රී. ගුවන් නමුදාව පාබල හමුද ඔවේ හැමදෙනම. යුද්ධය තමන්ගේ පාර්ශය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල මෙහයක් විශාල වැඩකට යුත්වක් කරනවා. ඒක ජෑග්‍රහණ පර්සය හමදාමත් ඇැගේීමකට පාජනි කරන. ඒක පිඳරව ගරු නෝජගතනතුව ප්‍රශතිබි. මේ යුද්ධයකදී සිටිවී තිබෙන සිදුවීම් පිළිපඳදනවේ මත විවාද පැනකිින් යුද්ධයකට මවාාවමින් විසා ඇතුව කාලේබොඩක් මමට. ගත් වරනක් ට පුඩිකාලන්න තුමට මං කොමරි ලබා දෙන්න ගරු කතන යුද්ධයකද එවැනි දේ පිළිබඳව අප ටැගමිකට එන්න පුළුවන්කම තිබිනවා. හැබැයි ගරු නියෝජ කතානයකතුමුණ යුද්ධයකට මවා වෙමින් දරුවන් පැහැරගැනමින් කප්පන්ගන්නවා නම්. එවැනි කප්පං ක්‍රියාවලියයක් කවර යුද්ධයකදිවත් අනුමත කිරීම හෝ අපේ ක්ෂ කල නො යුතු ත්ව. ක් ක්ෂ රම තු . ඒ රක් ර ත ර තු වරුත් නෙව හිට ප න වික හමුදාාපති රන්න ගො මැත්තුමා විසින්ම. කරණ ගට මැතුමා විසිම කරලද පැමණිල්ල ගාව ග ප පම ල්ින්. එ පැමිල්ල රු නිියෝජගතායක තුමින් කියවා. ඉතා පැදි ලෙසකෙන ගරු නියෝජ කතාානයකතුමනිි සම්පත් කියන සම්පත් කියෙන නාවික හමුදා නිලධාරීෙක් ඕ ඉන්නා ලද බැරැක්කේ ඔහුගේ බඩු තැන්පත් කරපත යන පරෙක්ෂාවට භානය කරා.ඒ ප්‍රක්ෂාවට භාජන කරට පස නාවික හමුදා පපත්තුම කියෙනවා ඒකෙන් අහුුණ චෙක්පතක් හම්බනා චෙක්පත් අංකේතියනවා බින්දුවයි. හතලිස්නම හස්සේ අනුවට ජනවාරි තිස්සක දාශන ජනවාරි තිස්ක දනලද චෙක්ප තිබලා තිනවා හත්ලක්ස හට දහ හත්ලත් හැට දහ කෙක් පතඒගේ මුදල් නෝටු දෙක් කම්බලා තිබිෙනවා මුදල් බංකුව ජනවාරිකෝඩින් බැංකෝ් සිිලෝන් ඩේට ඒක නවසන් වෙන දෙදස් නම ජනවාරි මාසේ තිස්සෙක ූ ඒවගේම තොරොන්දු නෝටටු රොදු නට දෙක් හැම් තිිබෙනවා එකක් ලක්ෂ පහයි අනතක ලක්ස හතරයි. තරේ බැරැක්ක ඒ නෙවි සම්පත් කියන මිලධාරයාගේ යතා අදාල ලොකරෙ එකේ බිලා හම්බේනෝොමේදක් ඉට අමතරව ගරු නියෝජ කතානයකතුමුණි බැංකු පොත් එකන පාස් බු හබන බැක්ක න්කතෙක හැට නසල් බැක්කුවේ එකක් හටනෙල් බැක්කවේ තවක් අන්ගතින ගරු ජගතානතුි ලංකා බැංකුවේ තවේකක් ම ක තවක් ඇතුළු බැංකූ හතරක බැංකුපපුත් හම්බ ව තේ දරු ගරු සභාපත්තුමනිි ඉඩවස්සේ මෙතන මේ ලොකරගෙ තිබල හම්බෙනනවා මොබයිල් ෆෝන් තුනක් කම්බවිනවා. එවගේ එම ලොකරගෙ තිබි හයි හයි සමහය දෙක මිමීට වර්ගේ පිස්තෝල පතුරම් හාරසිය තිස්සය කම්ඹවිනවා. එම ලොකරගෙ තිබිලා නනම්ම වර්ගේ පිස්තෝල පතුරම් පනනාහක් කම්භවිනවා. ඒගේ හිටපු නාවික හමුදදාාපතිවරයාගේ අවලංගූ කාල ඉකුත්තුූ එක රණාගොඩ මැත්තුමමාගේ කාලු ඉකුත්තු හැඳනුම් පත කම්බවිනවා ඒවගේම නැන හදඳන් පත් හරක්ම්භවවිනු ඒ අයට අයිති නොවෙන ජාතික හැඳනුම් ප තර ම්වි ඒවලගේ හට අයිත නොෙන පාස් ෝර්ට එක ම්විෙනවා. ඒවගේ ක්‍රඩිට් කාර්ඩ් එකක් කම්ඹභවිෙනවා මේ ආදර බහන්ඩ වරග දාාහතරක් මේ බාණ්ඩ ාහත සඳහන් කරලා කරන්නා ගොඩ මැත්තුමා විසින් DIG අපරාධ අපරාදක නියෝජ පොනිිස්පතිවරයාට මේ පැමිල්ල යවනවා දස් නේ පස්සනනි මහසේ විසි අට වවෙඩ මේ පරක්ෂ රක. ඉඩ පසකරු නියෝජ කතායකතුම නැතිින් අතර නව නමි කමමුදදාපත්තුමාගේ උපදේශකවරේ කෙටෙට කට තුර ක කියෙන. ඇල්ලා යලි පැම ලක් න පරා පරක්ෂ පාර්මේන්තුවේ මයි පස් ෙ පැහැගැන පිළිබඳ. ර ජකායක මේ පමල්ලි දකරති බෙන්නේ නාවික හමුදාාපති වරයා සහ නාවික මුදාාපති තුමාගේ උපදේක වහත්මේ කිසින් මේ පැමිලි සිදුකර තිබෙනවා. අපරාධ පරක්ෂ දෙ පර්මයේතුව මෙම පැමිල්ලි සවිස්තරාත්මක සිදුකරමින් යනකොට ඔවුන්ට දැනවා මෙතන බරපතල ප්‍රශ්නය තිබ බව. නාවික හමුදාව යම්යම් කණ්ඩාෑමල සබඳ ාවක් ති ක් හැග යන්. රාධ පරක්ෂ ර ල්ප නවා මේ හුදු සාමාන්‍ය ගණන අපරාධයක් නොව මේ යම් රාජ්‍යයේ නිල්ල හමුදා යාන්තන ඇතුළේ සිදුවී තිබෙන අපරාධයක් එසාම අපරාධ පෙළ පරීක්ෂණ සිදු රීමේද ජාතික ආරක්ෂෝ පිළිබඳවත් රට වෙන ආරක් සා තත්ව පිළි දවත් ගටල කා ත්වක් තු හැකි අපරා ක්ෂ රම ල්ප ර. ල්පන කර ගරු නෝජගතන ගරු සභාපතිතුමුණනි අපරා පරක්ෂ පාර්ම තු විසින්. රක්ක කම්මරයායගෙන් පදෙශ පතනවා අපි දැන් මේකට මොකක්ද කරන්න ඕන කියන. හිට ප රක්ෂ ඒකම්මරේ මාගාවත යෙන ගරු කතනයකතුමුණනි. අපරාධ පරීක්ෂ දෙපාරමේන්තු ත අධ්‍යක්ෂක MCA ම සිං ේෂ් පොලි සධිකාරි, අධ්‍යක්ෂක පපාද පරක්ෂ දෙපාරමේන්තුව. එතුම විසින් යවනලද ලිපියාන්. ඒලිපිය මෙහෙම කියනවා. අදදින විමර්ශණ ගොනුවන්ක සේදේ හටඇත ඇලයිර බින්දුවයි නේ සහි අන්තර් ගත පැහැරගැනීම පිළිබඳව. විමර්සන සබන්ධ දේෂ නියෝජ පිපති. කීර්ති ගජනයක මහතත් ජාතික බුද්ධිපදාානී පපිල හෙන්ද්‍ර විතාාරණ යන අයිද සමග රාජාරක්ෂ ලේකම් මහතා හමුවී සාකචා කරනු ලදී. එම සාකච්ඡාවෙන් අනතුරුව. රාජ්‍යාරක්ෂක ලේකම්තුමා එකනේ ඒවකට රාරක් ේ මර ගටත රාජ පක්ෂමැතුම විසින්. මෙම විමර්ශණ ගොනුවේ අන්තර ගත පහැරගෙනයන් සම්බන්ධින් පූර්ණ විමර්ශනය සිදුකර වාර්තා කර ලෙසත අප වෙතර දැනුම් දෙන ලදී දනාව කමද පපති වි පැමල්ි කරනවා අපරා ප්‍රශෂ පාමිත්‍ර පමි භහග ක්කර දන්න මේ ෙටික් ජාත රක්ෂ පිල ගැගෙන ප්‍රශ් ඔවුන් උපදස් පතනවා. උපදැස් පැතුවාට පස හිට ප ආරක් ලේකම් ගෝටාබේ රජපක්ෂ මහත්මයා විසින්ද තෙරුන්ගට. එතුමා විසින් පවා. නියෝගරනවා අන්තර්ගත පැහැර ගැනීමම් යන් යෑම් සම්බන්ධයෙන් පූර්ණ විමර්සනය සිදුකර වාර්තා කර ප ද රු ියෝජ කතන දස් හ හය ව ාසේ පලොස්සිල්ල මද වනකට වාර්ත කරදගකි නොද. මේ අන විමර්සන සබන් පරක්ෂන සලන පරිිය පරක්ෂණ සැලස්නමක් පිියලකොට. විමර්සන කටතු ආරම්භකොට ප්‍රගතිය දස්ා හත් සේ පලොස් ව නට පෙර වාර්තකර මාසයඇතුලට ප්‍රගති දන්ට ර ම බ පැල්ි කර. හිට පරක්ෂක කම තුමා විසුණුත් මෙම පරේක්ෂණ සිතු කරන්න කියලා අවස ලබාදනවා එ රක්න ප්‍රගති වාර්තා කරන්න කිය ියෝ ගක් . ඒ ර කරු ෝජතම අතර දමවපය හැමන දරු හයාගෙනයනවා. යනකට ම ගාවත යන ෆිලික් ේර යක එු දීරහා ජල සම්ප තමමාත්තිවරය ඕ ඒ ෆලික් ර දවර ස ක්ෙන. ගර තුවාම සම පසුගේ තීකු මල සාකචතාා කල පරිදි මේ යවන නාවල් කමුද පපත්තු මට. මගේ ඉපැරලි පුත්‍රයෙු වන. අංකා සූහත සපත්තු පාර කොළඹ දහතුන පදිංචි. ප නාගදා නාග නාදන් මහතාගේ එකම පුත්‍රය ඇතුළු. ඒ මහතාගේ සහෝදරයගේ පුත්‍රයාද. මිතුරෙකුද මිතුරගේගේ දරුවෙකුද. දෙදස් දහටේ සැ්තම්ර මස දහට වනිද නතුර දහන් වී ඇත. පසු ඒ පිබඳමා දැනුවත්ව රජේශියලු ආරක්ෂකන් සතුල විමසිම් කලා අතර. ඒ පිළිබඳ තොරන ව නිසා. නාගනාදන් මහතාර සෝදිශිකදී ඔවන් නාවික හමුදක් භාරය සිටින බව සැලවී ඇත. එබැවින් එම පහත නම් සඳහන් දරුවන් තිදෙන නිදස්කර දීමට කටයුතු කරන මෙෙන් ගරු ඔබතුමාගේතා කාරණුකිල්ලා සිටබි. රජවු නාගනාදන් පී විශ්වනාදන් තිලෙක්න තිලගේස්වරන් රාමලින්ගම් ස්තුති මේ විස්්වාස ෆිලික්ස් පෙරේරා දීවරාහා ජල සම්පතමාතතිවරය. තර හද න දරුව පිළිබඳ. ය කමුද ාර ඉන්නවා කියෙලා සැවීතිබෙනවා කරුණ කර මේ දරු දෙෙදෙන නිදහස් කරන්නකි. ගරු නියෝජකත ගරු සභාපතිම ආරම්බේදම කිව්වා. යුද්ධයකති අප්‍රසනදය සිදුවේ හැකි. එක් පාර්ශ ඇතතා පර්ශ හැට පත්කිරීම වෙනේ. එකක් පර්ශෂය ප්‍රධානනි පාර්ශෂ ජයග්‍රහණයකිරීම වෙනවාේ අපප්‍රසන්න අකට යුතු දේ යුද්යකති සිදිවන බව අපි දන්නවා. යුද්ධයකතිී සාතමානයක යුද්ධයක් වෙන්නේ. එක නීරසයි. එක අප්‍රසන්නයි. ඒ ගු කතා ගරු හපතු ම පි අනුවම කක හකිද. යුද්ධයක් ඇතුලකදී. ඒ යුද්ධදක සිසේත්ම සම්බන්ඳ නොවෙන දරුවන් පහැගන ගොස් කප්න් මල්ලිම සාධාරණ කළ හැකිද. එනිසා මේ පිළිබඳව පරීක්ෂණ නොළ යතුද මේ ප පරක්ෂණ සිදු නකළ යතුද. මේ පි ර ම පරා පරක්ෂ පාර්මන්ත දිම රක්ෂ දර ගිය. පරීක්ෂණ සිදු කරමින් තිබියද. ගිය සතියේ. මන සලක මන්්‍ර වර පනිිස්පතිවරයා හම්බ න. පරිිස්පතිවර හම්බන්ඩ න ාව පුද්ගලය සමඟ පරිිස්පතිවරයාට මප පලි ොද කියනවා මේ පරක්ෂණයන මේක අතර කරන්න කියන. ඒවල පොලිෂ්පතිවරයා අපරා ප්‍රක්ෂ පාරමන්ත අ්‍යක්ෂ කටි කර සා සා අවරසේකර නම ඕනද අෞද මලි ජ තිලිබ. ජාගන් දපු මලි ජයයිති ගරු සභාපතිතුමනි පොලිෂස්පතිවරයා විසින් මෙ පරක්ෂ බාර කටයතුක කර ල්ලා රයා එම ස්ථාන කෙවනවා. කැදවල පිපතිවරය කර මාටිකක් කිව යිතික කියන්න කියෙ මෙ මොකද මේ කරන්න. පොලිෂ්පතිවරයා ඉන්න කවුද එතර කිවී යුතුද ඒ ඉදර විුතු කරුණත්ද ක් වක් නොමි සමසා. නිමන්න නැතුව සියල්ල ඉදිරි පත් කරන්න කිය න. නැවත පරක්ෂ ඩල කරන්න කෙල බලපෑම් කරම. දැන් තමන් න්සල් ගේ පාශ. ම නැවත කියන ගරු සභාපත්තුමනි. යයාමාව ධාරණය කරනවා. යුද්ධයකදී සිදුවේ හැකි අප්‍රසන්දේ පිළිබඳව නෙවේ ම තා කරන්න. එක 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 එකක වෙනමවි හක් කලිතු කරම. මේ කතා කරන්නේ යුද්ධයකට මවාවිී. මෙරක දවා දරවන්. පන් ගනීම සඳහ පැහැරන ගොස් ාතනයකිරීම යක්තිසුක යුක්ති යුක්ද. තම සල බලට පත්වීතිබෙන සාධාරනය කරන්න. ජතන් නාසවිින් සිදු කළ යුතු වන්නේ. මේ පරක්ෂණයන්ට සහල්ලබාදමින්. මේ පරක්ෂය දිරරිගන්වමින් ගාතකැ අත්ත ගට ගැනීම නොේද හැ තම නසලාද සිදු කරමින් ති ෙ මක්. එ නිලධාරෙන් ල්ලමන්ීම බියට පත් කරමින්. එ නිලධාරෙන් අසරනබාවට පත් කරමින්. එල ධාරෙන් අනරක්ෂභාවයට පත් කරමින්. නි ති යා ගේ ීම දාල නිල රි ක රක්ෂාවට පත්කීම. ත ම ෙල් ර ැ මහත්තු නන් ර රගේ ීවි ග මෙ සධාරනද. ගරු සභාපත්තුමුණ ද සාේ න් ධ ක් ට. ඒ පුද ලට පයිං ගාාවගේ එල්ිියට ඇදල දැම. තමන් නාසල හිටියේ හොරුන්ගේ පැත්තේ වචනි කැම් පෙස. අදත් අපරා ප්‍රක්ෂ පාරමේන්තුවී. මේ සිද වීතිබන අපරාද පිළිබඳව මහත් උනන්දුවෙන් ඔහුට පැවරීතිමන රජකාරයන න් කික්ම ර ෝජගතනග. ආදගරම දේව ර තිබිෙන ඕට ෙම ඔුන්ට පවරාත්මන රාකාරමය අරමුණු. තමන්ට පවරාදීත්්‍යමන රාජකාරම අරමුණු ඉටු කර ගන්න යාමේද රජ ද. ැබයි ැ වරන ට ක කරම බෙ ම ෙ ාර අසර ාවට පත් කරම එම නි ධාරෙන් ජීත ආරක්ෂ බවට පත්රමෙන් ටුතු කරන තත්වය. ඒන් සසා ගරු කතානයකතුම ගර යෝජන සහපත්තුමනි පුරුදු පරිදි. පැරණි පැවති ආණ්ඩුගේ අලුද්‍යයක් නෙවේ අලුතෙන් කිව යුතුයක් විතරයි ක අුද්‍යයක් නවේ අලුත්තෙන් කියන්න ඕනයක් විතරයි. පැරණේ පුරුදු ආණ්ඩු වගේම වර්තමාන ආණ්ඩුවත් අපරාධයන්. හොරුන් වන්චනකයන් දූසිතයන්ගේ ආරක්ෂා වලල්ලක්ටේට කටයුතු කරන පාලනයක් ගරු සභාපත්තුමුණනි ඒ පිළිබඳ මේ රටේ ජනතාවට කරුණු අවධාරන කෙරමින් මෙ අස් දී පිබ ුතු ම ස්තු . <Gãuni water avez>